සුබ දවසක් සියලුම දෙනාට. ඉතින් මම අද කතා කරන්න යන්නේ අලුත්ම මාතෘකාවක් ගැන. සාමාන්‍යයෙන් අපි Xerox Work Center machine එකක වැඩ කරනකොට අපිට හීටර් එකේ සහ ඩ්‍රම් එකේ නිතරම chips අපිට මාරු කරන්න වෙන යම් ප්‍රොපි ප්‍රමාණයක් පමණ අපිට ගහන්න දෙන්නේ. ඉතින් අපිට බලමු දැන් මේ chips නැතුව කොහොමද මේ හීටර් එක සහ ඩ්‍රම් එක වැඩ කරන්නේ කියලා. ඉතින් මගේ machine එකම උදාහරණයක් ලෙස පෙන්වන්න. මුලින්ම අපි යමු machine status button එක ඔබමු. ඊට පස්සේ අපිට උඩ tabs වලින් අපිට පේනවා supply කියලා tab එකක් තියෙනවා. අපි ඒ tab එක click කරොත් ඔයාලට පේනවා Xerox module එකේ 99% තාම තියෙනවා. ඒ කියන්නේ copies ප්‍රමාණය බැලුවොත් ඉතින් අධික ප්‍රමාණයක් තියෙන ඇත්තටම මේකේ copy count එකක් එන්නේ නැහැ. මේ ප්‍රමාණයක් අපිට ගහන්නත් බැහැ. අපිට copy count එකක් වැඩක් නැහැ. එතකොට මේක බැලුවොත් user unit එකේ අපිට 0 කියලා පෙන්වුවාට ඇතිතරම් අපිට copy ගහන්න පුළුවන්. දැන් මම මේක ගෙනාවු දවසෙන් copies ගහනවා. දැන් මම machine එක ගෙනල්ලත් සෑහෙන copy ප්‍රමාණයක් ගහලා තිනවා. ඔයාලට පුළුවන් බලා ගන්න. බිලින් ඉන්ෆර්මේෂන් ගියොත් මම දැන්ට මේක copy ගහලා තිනවා. මම හිතන්නේ මම ගියනකොට ලක්ෂ 1000ක් වගේ තමයි තිබ්බේ. දැන් ලක්ෂ 4කට ආසන්න ප්‍රමාණයක් මේ machine එකේ මම ගහලා තිනවා. ඉතින් මම මේ සම්පූර්ණ copy ප්‍රමාණය ගැහුවේ මේ chips නැතුව. ඉතින් ඔයාලට පුළුවන් මේක chips නැතුව reset කරගන්න මං ගාව software එකක් තියෙනවා. ඔයාලගේ මේ machine එකේ serial number එක මෙන්න මෙතන තියෙන serial number එක. මේ serial number කියලා තියෙන අනේ serial number එක මට එවුවොත් මට පුළුවන් මේකට අදාළ service plan code එක ඔයාලට නොමිල දෙන්න. සල්ලි ගන්න නැතුව මම නොමිල දෙනවා. ඇත්තට මේක enter කරගන්න එච්චර මහ ලොකු අමාරුවක් නැහැ. අපිට පුළුවන් මෙතන මේ yes කියන button එක උඩ click කරාම අපිට මේ මේකට login වෙන්න පුළුවන් admin. ඔයාලා මෙතන admin කියලා type කරන්න. admin කියලා type කළා. ඔයාලා මේකෙන් next ගිහුවාම මෙතන ඔයාලට පුළුවන් 1 1 4ක් password එක ලෙස ගහන්න. දැන් මම 1 1 4ක් password එක ගහලා මෙතනින් මට පුළුවන් done කරන්න. right. දැන් මම admin වලට login වෙලා තියෙන්නේ. admin වලට login නම් පස්සේ ඔයාලට පුළුවන් මෙතන tools කියන tab එක click කරන්න. right. ඒ tools කියන tab එකේ මම මුලින්ම click කරන්නේ general කියලා මෙතන තියෙනවා device setting යටතේ general කියන tab එක click කරනවා. ඒකේ ඔයාලට තියෙනවා date and time setting. time and date date and time කියන tab එක click කරන්න. ඒකේ ඔයාලා මේ code එක enter කරන්න කලින් මුලින්ම කරන්න ඕනේ මේකේ time එක හදන්න ඕනේ. date එක සහ time එක හදන්න ඕනේ. මෙතන ඔයාලා මුලින්ම මේ date එක සහ time එක හදනකොට මේ time zone එක මුලින්ම select කරන්න ඕනේ. මේ geographic region එකෙන් ඔයාලා හොයාගන්න මෙතන ඔයාලට click කරන්න පුළුවන් asia කියන එක. ඔයා asia කියන එක click කරන් පස්සේ ඔයාලට +5:30 කියන time zone එක තමයි ඔයාලට දාගන්න ඕනේ. ඔයාලට මේ පල්ලෙහාට යනකොට +5:30 හොයාගන්න පුළුවන්. right. මෙතන තියෙන අපිට පේනවා කොළඹ කල්කටා කියලා. අන්න ඒක +5:30 කියලා මේ විදිහට තියෙනවා. right එක දෙමු. right. ඊළඟට ඔයාලට පුළුවන් මේකේ date එක edit කරන්න. මේ date එක හදාගන්න. අද දිනේ date එක දාගන්න. මේක date එක වෙලදී. ඔයාලට පුළුවන් මේක date එක type කරන්න. right. මේ විදිහට 3 වෙනි මාසේ 26 කියලා මම date එක type කරගන්නවා. right. ඊට පස්සේ මේ විදිහට ටයිප් ෆෝමැට් එක දාලා තියෙනවා. ටයිම් එකත් මෙතනින් පුළුවන් ඕන නම් බලලා ඇඩ්ජස්ට් කරගන්න. මේ වෙලාවේ ටයිම් එක බලලා right. ඔය විදිහට අපි ටයිම් එක ඇඩ්ජස්ට් කළා. ඊට පස්සේ අපිට මේක ඕකේ කරන්න පුළුවන්. ඕකේ කරාම මැෂින් එක වල රීස්ටාර්ට් කරන්න අහන. මම මෙලා රීස්ටාර්ට් කරන්න යන්නේ. ඔයාලා date and time setting හදලා ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන බැක් වෙලා මෙතන වලට තියෙනවා supply කියලා tab එකක්. මේ device settings යටතේම feature tabs වල තියෙනවා supply කියලා tab එකක්. අනෙක් click කරාම ඔයාලට මෙතන තියෙනවා enter plan conversion කියලා tab එකක්. අනෙක් click කරාම ඔයාලට පේනවා මෙන්න මෙතන. මෙන්න මෙතනට මම දෙන serial number එක type කළා. ඒක change service plan කියලා එබම් පස්සේ machine එක restart කළා. ඔයාලගේ chips දෙකම reset වෙනවා. ඊට පස්සේ ඔයාලට chips නැතුව මේක දිගටම use කරන්න පුළුවන්. ඉතින් මම මේකට මුදලක් ගන්නෙ නෑ. ඔයාලට පුළුවන් ඔයාලගේ serial number එක මට එවුවාම machine serial number එක එවුවාම මම ලබා දෙන code එක මෙතන enter කරලා ඔයාලට ලේසියෙන්ම මේ chips නැතුව මේ machine එක වැඩ කරගන්න හදා ගන්න පුළුවන්. ඔයාලට පේනවා දැන් මේකේ මගේ දැනට තියෙන third party mode එක. ඒකෙන් third party mode එක කියන්නේ chips නැතුව තමයි මේක දැන් වැඩ කරන්නේ. ඇත්තටම මම දැන් මේ machine එක හරියටම අවුරුදු දෙකකට කිට්ටු ඉගෙනලා දෙකක් වගේ යනකොට තමයි මේ 1,05,000 මේක ගහලා තියෙන්නේ. ඉතින් අවුරුදු දෙකක් පමණ මේක මම මේ විදිහට පාවිච්චි කරනවා. ඔයාලට මේ කෝඩ් එක අවශ්‍ය නම් මට WhatsApp message එකක් දාන්න. මම description එකේ දාන
දාලා තියෙන මගේ ෆෝන් නම්බර් එක ඒකට WhatsApp කරන්න. එතකොට මම ඔයාලට කෝඩ් එක එවන්නම්. ඒ වෙන කෝඩ් එක පැය 24ක් ඇතුළත දෙන්න කරන්න ඕනේ. නැත්නම් ඒ කෝඩ් එක එක්ස්පයර් වෙනවා. ඒ නිසා මම ඒ වෙලාව පැය 24ක් ගන්න කලින් මේ කෝඩ් එක ඔයාලා එන්ටර් කරගන්න. සමහර මැෂින් වල අපි මේ කෝඩ් එක එන්ටර් කරාට මේක වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි ඔයාලගේ software version එක පරණ version එකක් තියෙන. ඉතින් ඔයාලට පුළුවන් Xerox website එකට ගිහිල්ලා අලුත් software එක download කරලා software එක upgrade කරලා මේ code එක enter කරන්න. එතකොට මේක නියමාකාරව අපිට වැඩ කරගන්න පුළුවන්. ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවා නම් මේ සම්බන්ධයෙන් ඔයාලට පුළුවන් comment එකක් දාන්න. එතකොට මට පුළුවන් ඒකට ඔයාලට අවශ්‍ය පිළිතුරු ලබා දෙන්න. Right? එහෙනම් සියලුම දෙනාට ස්තුතියි.